सत्य सुख सुख ये कहा रे मित्र ಅವರು ಸಾಧು ಕಾರ್ಯ ಪ್ರವರ್ತಂದೆ ಧರ್ಮಶ್ರವಲೇಟ ಕೌರು ನಿಶಬ್ದವೆಂದ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ಸತ ಸಹಸ್ಸಿತೋ ಕಪ್ಪೇ ಯಂದಾನ ಮದದಿನ್ ತದಾ ದುಗ್ಗತಿಂ ನಾಭಿಜಾನಾಮಿ ಅಡ್ಡ ದುಸ್ಸಸ್ಸಿದಂ ಫಲಂತಿ වැඩම කොට වදාළ මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් සෑම සියලු දෙනාටම ඉතාම සතුටට සන්තෝෂයට සැනසීමට පත් වෙන්නට පුළුවන් ඉතාම වටිනා අවස්ථාවකටයි පින්වත් හැම දෙනාම සමුක වෙලා සිටින්නේ 2022 වර්ෂයේ කටාන ගංගාරාම භවනා මධ්‍යස්ථානයේ කටින පූජා මහෝත්සවයේ සඳහා පින්වත් පිරිස මීට මාස 3කට පෙර ඉඳලම වස් ආරාධනා කරලා ස්වාමින් වහන්සේලාට සීපසෙන් උපස්ථාන කරලා ඉන් අවසානයේදී මේ චීවර මාසයේදී චීවරයක් කටින නාමයෙන් පූජා කරගෙන ඒ වස් අවසාන පින්කම කටින පින්කමක් බවට පරිවර්තනය කරගන්න යෙදුණා. පින්නතුනි එක වර්ෂයකට එක ස්ථානයක එක වරක් පමණක් කරන්නට හැකි දුර්ලභ ගන්නේ පින්කමක් තමයි මේ කටින පින්කම කියලා කියන්නේ. සමහරුන්ට ජීවිත කාලයටවත් මේ විදිහේ පින්කමක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙන්නට නම් මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ වගේම කැප වෙන්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ. නිර්ලෝභී චේතනාවක් හොඳින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පුණ්‍ය ශක්තියක් තියෙන්නත් ඕන. ඉතින් පින්නතුනි බුද්ධ ශාසනයක් අපිට සම්මුඛ වෙලා හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා අගහිගකම් වලින් අඩු මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ධර්ම ශ්‍රවණයේට අවස්ථාව ලැබිලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අනුග්‍රහය අපිට ලැබිලා මේ විදිහේ පින්කමක් කරන්න ලැබෙන්නේ ජීවිතේ බොහෝම කලාතුරකින්. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව අද පින්වත් පිරිසට උදාපත් වෙලා තියෙනවා. ඒ උදාපත් වුණේ අපේ මේ ගංගාරාම භවනා මධ්‍යස්ථානයේ සිල්වත් ගුණවත් මහා සංඝ රත්නය වස් ශික්ෂා පදේ ආරක්ෂා කරමින් වස්තුම් මාසි ගත කරලා මහා පවාරණෙන් පවාරණී කරපු නිසා උන්වහන්සේලාගේ මේ උතුම් කැපවීම නිසාමයි වස් සමාදන් නොවුනත් මෙහෙම පින්කමක් කරන්න බෑ. ඒ වගේ වස් ශික්ෂා පදේ ආරක්ෂා නොකර ගත්තා නම් ඒත් පින්නතුන්ට මෙහෙම පින්කමක් කරන්න බෑ. ඒ වගේම නිසි කාලි වස් පවාරණී කළ නිසා
පින්නතුන්ට මේ අවස්ථාව ලැබුණා. ඒ නිසා මුලින්ම හැම දිනම සතුට සන්තෝෂයට පත් වෙන්න බුද්ධ ශාසනයේ මහඟු උත්තරීතර පුණ්‍ය කර්මයකට දායක වෙන්නට මූලිකත්වයේ ගන්නට අනුග්‍රහ කරන්නට අප හැම දිනාටම අවස්ථාව ලැබුණා කියලා. පින්නතුන්ට හොඳටම තේරෙනවා මේ පින්කමට සම්බන්ධ වුණු මොහොතේ පටන් මේ වෙනතෙක්ම තමන්ගේ හිත මොනතරම් නිවිලද කියලා. හිතේ මොනතරම් සැනසීමක් සතුටක් තියෙනවද කියලා. පින්නතුනි ඒකට හේතුව තමයි සන්තානි කුසල් සිතුවිලි පහළ වීම. කුසල් සිතුවිලි පහළ වෙනකොට සන්තානි ඒ සිතුවිලි තුල කෙලෙස් නැහැ. ඒ සිත් තුල කෙලෙස් නැහැ. ඒ නිසා හිත නිවෙනවා. හිතේ සැනසීමක් ඇති වෙනවා. එතකොට පින්නතුනි මේ පුණ්‍ය ධර්ම කිරීම වශයෙන් පහළ වෙන සිත් තුල අපේ ජීවිතයට මොනතරම් නිවීමක් ඇති වෙනවද? සැනසීමක් ඇති වෙනවද? සංසිඳීමක් ඇති වෙනවද? සතුටක් ඇති වෙනවද කියන එක තමන්ටම අත්විඳින්න පුළුවන්. මේ පින්කම් ඉවර වෙලා දවස් ගානක් යනකනොත් පිරිසට මේ සතුට තියෙනවා. නැවත සමාජයත් එක්ක මුහු වෙනකොට විෂම අදහස්, විෂම ආකල්ප තමන්ට ඒ ආකල්ප සමග එකතු වෙන්න ලැබෙනකොට නැවත තේරෙනවා මේ හිත බොහොම කලබලයටපත් වෙනවා. ඒ වගේම අසහනයටපත් වෙනවා. නිවීමක් නැහැ, සැනසීමක් නැහැ කියන එක. නමුත් මේ කුසලයත් එක්ක ඉන්නකොට හිතේ මොනතරම් නිවීමක් සැනසීමක් ඇති වෙනවද කියන එක මේ පින්නතුන්ට හොඳට තේරෙනවා. ඒ නිසාම මෙහි වටිනාකම අවශ්‍යතාවයේ තමන්ට වෙනදාට වඩා තේරෙනවා කියන එක මම හිතනවා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයට කෙනෙක් ඇතුළත් වුණා නම් මේ බුද්ධ ශාසනය අරමුණු කරගෙන පිනක් දහමක්වත් කරගන්න ඕනි කියලා සිතුවිල්ලක් පහළ වෙනකොටත් පින්නතුනි හිතේ පුදුම සැනසීමක් ඇති වෙනවා. බුද්ධ පූජාවක් පවත්වනකොට, දානයක් දෙනකොට, බෝධි පූජාවක් පවත්වනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට හිත මොනතරම් නිවෙනවද? ඒ මේ වටිනාකම දන්න පිරිසට තමයි මේ නිවීම ඇති වෙන්නේ. නැත්තම් පින්කමට සම්බන්ධ වෙලා ඉක්මනට යන්න ඕනි, වැඩ කටයුතු තියෙන, ওই විදිහට කල්පනා කර කර සම්බන්ධ වෙන පිරිසට ඒ හිතේ නිවීම ඇති වෙන්නේ නැහැ. එනිසා හොඳට මේ පින්කමට හිත යොමු කරන්න ඕන. අන්න එතකොට තමන්ගේ හිතේ ඒ මොහොතේදීම ඒ කුසලයේ ආනිසංස ලබන්න පුළුවන්. හිතේ නිවීම, සැනසීම, සතුට. පින්නතුනි අපි ලෞකික ජීවිතයක් ගත කරත් මොනතරම් ඉහළ තනතුරු දැලුවත් හිතේ නිවීමක් සැනසීමක් නැහැ. මේ බුද්ධ ශාසනයෙන්ම තමයි ඒ හිතේ නිවීම, සැනසීම, නිරාමිස සතුට අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ අපිට වටිනාකම කියන්න බැරි, මිල කරන්න බැරි මහා උදාර ශ්‍රේෂ්ඨතර ධර්මයක් දෙයක්. ඉතින් ඒ උතුම් බුද්ධ ශාසනයේ පින්වත් පිරිසට අද ලැබිලා තියෙනවා, සම්මුඛ වෙලා තියෙනවා සිල්ගුණ පුරණ මහා සංඝරත්නය ඇසුර ලැබිලා තියෙනවා. ඉතින් තමන්ට ශ්‍රද්ධාව තියෙනවා, ගෞරවය තියෙනවා, අලෝභාද්‍යාසී තියෙනවා. මේ සියල්ලක්ම ලැබුණා. හැම දිනම නැවත නැවත සතුටටපත් වෙන්න ඕනි. පින්නතනි මුලින් මාතෘකා කරන්නට යෙදුණු ගාථා ධර්මයේ ඇතුළත් ඒ චරිතා ප්‍රදානි අපි කියවනකොට අපිට තේරෙයි අපේ පින්කමේ තියෙන වටිනාකම. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන කාලෙදී මේ ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා පැවිදි උපසම්පදාව ලබාගත්තු ස්වාමින් වහන්සේ නමක් හිටියා. උපාට්ඨ දුස්සදායක තෙරුන් වහන්සේ කියලා.
බුද්ධ ශාසනය කෙරෙහි පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙලා ගිහිගේ නික්මිලා පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ඊට පස්සේ ධර්ම ශ්‍රවණී කරලා ඒ ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරලා උන්වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වුණා. දැන් රහතන් වහන්සේ නම. අරිහත්ත්වයේ සඳහා සංසාර දුකෙන් නිදහස් වීම සඳහා උන්වහන්සේට කරන්න තිබුණු සියල්ලම නිම කරා. කත කරණීය කල යුත්ත නිම කරා. නාපරං ඉත්තත්‍යා යාති පජානාති. ආයේ මෙතනින් එහාට මට කිසි කරන්න මේ නිවන වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ උන්වහන්සේට අදහසක් ඇති වුණා මගේ අතීත සංසාර ගමන සංසාර ප්‍රවෘත්ති කොහොමද කියලා බලන්න. పూర్వే నివాసానుస్మృతి జ్ఞానే నున్నహంసి అతీత జీవిత బలనో ఏ అతీత జీవిత బలనకొట దకినవ పెర జీవితే సుగతి ఇపెదిలాతే ఈట పెర జీవితే సుగతి దివ్య లోకవల మనుష్య లోకవల సతర అపాయక ఉత్పత్తియక్ పేని నహె తవ దురటత్ బలనో కల్పయక్ ఎహాట కల్ప దెకక్ ఎహాట కల్ప తునక్ ఎహాట హతరక్ కల్ప 100క్ దహసక్ මේ විදිහට එහාට බලනවා නමුත් සතර අපායක ඉපදුණු අවස්ථාවක් තාම දකින්නේ නැහැ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක දෙකේම ඉපදිලා තියෙනවා. අප්‍රමාණ සැප සම්පත් ලැබිලා. ඉතින් සංසාර ගමනේ මෙතරම් සුගතිගාමී ජීවිත ලැබෙන්න හේතුව කරපු පින්කම මොකක්ද කියන එක තාම දකින්නේ නැහැ. අවසානයේදී කල්ප ලක්ෂයක් එහාට බලනකොට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙ සිද්ධ කරපු පින්කමක් දකිනවා. ඒ පින්කම තමයි මේ කල්ප ලක්ෂයක් යනකම් සුගතිය ඉපදින්නට හේතු වෙලා තියෙන උපකාර වෙලා තියෙනවා. උපද්ද දුස්සදායක රහතන් වහන්සේ තමන් වහන්සේ කරපු පින්කම මේ ලෝකයාට ප්‍රකට කරන්නට ඕනි. පින්කම් වල තියෙන වටිනාකම මතු කරන්න ඕනි කියන අදහසින් යුතුවම ඒ තමන්ගේ අතීත පින්කම සම්බන්ධයෙන් ගාථා ධර්මයන්ගෙන් ප්‍රකාශයක් කරනවා, පැහැදිලි කිරීමක් කරනවා. පදුමුත්තරස්ස භගවතෝ සුජාතෝ නාම සාවකෝ පංසුකූලං ගවේ සන්තෝ සංඛාරේ චරතේ තදා. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ ශාසනයේ සුජාත කියන වම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දිනක් පාංශකූල චීවරයකට අවශ්‍ය වස්ත්‍ර සොයමින් තන තන වැඩම කරනවා. පළවෙනි ගාථාවේ අදහස. පින්නතුනි මේ උපද්ද දුස්ස දහයක රහතන් වහන්සේ කරගත්තු පින්කම අපි මතක් කරා පදුමුත්තර බුද්ධ ශාසනය තුල කරගත්තු පින්කමක් කියලා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කල්ප ලක්ෂයකට එහා මේ ලෝකෙ පහළ වුණු බුදුරජාණන් වහන්සේ නම. අපේ මහා ශ්‍රාවකයන් වහන්සේලා පාරමී පුරන්ඩ ආරම්භ කරෙත් මෙන්න මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ විශේෂ ආශ්චර්යයක් තිබුණු බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ආසනයෙන් නැත්නම් අපරාජිත පල්ලංකයෙන් උන්වහන්සේගේ ශ්‍රී පතුල බිමට තබනකොටම නෙළුම් මලක් පිපිලා ශ්‍රී පතුල පිළිගන්නවා. ඊළඟ පියවර තබන කොටත් නෙළුම් මලක් පිපෙනවා. මේ විදිහට පදුමුත්තර බුදුරජාණන් වහන්සේට කිසිම දාක ජීවිතේ තමන් වහන්සේගේ සිරිපතුල් පොළවේ තබන්න ලැබුණේ නැහැ. සිරිපතුල තියෙන සෑම වාරයක් පාසාම පින්නතුනි නෙළුම් මලක් පොළවෙන් පහළ වෙලා සිරිපතුල පිළිගන්නවා. ඉතින් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ වම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සුජාත රහතන් වහන්සේ මේ සුජාත රහතන් වහන්සේ එක දවසක්
තමන් වහන්සේට පාංශකූල චීවරයකට වස්ත්‍ර සොයමින් වැඩම කරනවා. ඒ වස්ත්‍ර මිනිස්සු අතහැරලා දමලා තියෙන තැන් හොය හොයා. නගරේ හංසවතියා පරියසම් භතකෝ වහන් උපඩ්ඩ දුස්සන් දත්තාන සිරසා විවාදේ. ඊට පස්සේ පැහැදිලි කරනවා උපඩ්ඩ දුස්සදායක රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ මම හංසවතී නුවර හිටපු ඉතාම දුප්පත් තැනැත්තෙක් කම්කරුවෙක් අන් අයගේ කටයුතු කරලා බැලමෙහෙවරකම් කරලා ලැබුණු වැටුපෙන් ජීවත් වුණු අසරණ මිනිසෙක් නමුත් එදා සුජාත රහතන් වහන්සේ සිවුරට වස්ත්‍රයක් වස්ත්‍ර කැබල්ලක් සොයමින් එහෙමෙහි වඩිනවා මම දැක්කා එදා මට වස්ත්‍රයක් පූජා කරගන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ හැබැයි සිවුරකට අවශ්‍ය සිවුරු ප්‍රමාණයෙන් භාගයක් පූජා කරගන්න මට අවස්ථාවක් ලැබුණා බැල මෙහෙවරකම් කරලා ලබාගත්තු වැටුපෙන් සිවුරකට අවශ්‍ය වස්ත්‍ර ප්‍රමාණයෙන් භාගයක් මිලදී අරගෙන සුජාත රහතන් වහන්සේ ඉදිරියේ තබලා පූජා කරනවා ඉතාම ගෞරවයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කරනවා තමන්ට ලැබුණු දුර්ලභ අවස්ථාවක් හැටියට සලකමින් පින්නතුනි එදා ඉතාම ගෞරවයෙන් පූජා කරලා පසඟ පිහිටවල වන්දනා කරනවා සිරසාභිවාදේ හිස නමලා පසඟ පිහිටවල ඉතාම ගෞරවයෙන් වන්දනා මාන සිල්ල කරා තේන කම්මේන සුකතේන චේතනා පනිදීහිච ජහිත්වා මානුසන්දේහං තාවතින් සමගච්ඡහං එදා ඒ වස්ත්‍ර කැබැල්ල නැත්නම් සිවුරට ප්‍රමාණවත් වස්ත්‍ර ප්‍රමාණයෙන් භාගයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් තබනවා මරණයෙන් මත්තේ මට තවතිසා දිව්‍ය ලෝකෙ උපදින්න ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාවටත් අනුරූපීව මේ මිනිස්ස කය අතහරිනවා සමගම තවතිසා දිව්‍ය ලෝකෙ උපදිනවා මහා දිව්‍ය රාජ්‍යයක් බවට පත් වෙලා ඒකයි පැහැදිලි කරන්නේ ජහිත්වා මානුසං දේහං තාවතින් සමගච්ඡහං කියලා මිනිස්ස කය අතහරිනවා සමගම තවතිසා දිව්‍ය ලෝකෙ උපදිනවා තෙත්ින් සක්හත්තුන් දේවින්දෝ දේව රාජ්‍යමකාරයින් තිස් තුන් වතාවක් පින්වතුනි තවතිසා දිව්‍ය ලෝකයේ සක්දෙව් රජ පදවිය ලැබනවා තිස් තුන් වතාවක් ලබන්නට නම් පින්වතුනි මොනතරම් අර වස්ත්‍ර පූජා කළ පින්කම බල සම්පන්න වෙලා තියෙනවද සක්දෙව් රජ පදවිය තිස් තුන් වතාවක් ලබන්න ඒක මොනතරම් භාග්යයක්ද දෙදේව් ලෝට අධිපති සක්දේව් රජ පදවිය කියලා කියන්නේ පින්නතුනි ඒක සාමාන්‍ය රජ පදවියක් නෙවෙයි දෙවියන්ට නායකෙක් දෙදේව් ලෝට අධිපති බලන්න දෙදේව් ලෝට අධිපති සක්දේව් රජ පදවිය 33 වතාවක් ලැබිලා තියෙනවා සත් සත්තික්හත්තුංච චක්කවත්ති යහෝ සහං සක්විති රජ පදවිය 77 වතාවක් ලැබිලා තියෙනවා. පුණ්‍ය ශක්තියට පුණ්‍ය මහිමයෙන් සත්ත්ව රතන ඇතිව මේ සක්විති රජ පදවිය කියලා කියන්නේ පින්නතුනි මේ රටක රාජ්‍යත්වයක් නෙවෙයි මුළු ලෝකේටම අධිපති. මුළු ලෝකේටම අධිපති සක්විති රාජ සම්පත්තියේ 77 වතාවක් ලබන්නට සංසාරේ හැකියාව ලැබිලා තියෙනවා. පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංඛියං ප්‍රදේශ රාජ්‍යත්තේට පැමිණි වාර ගණනක් ප්‍රමාණ කරන්න බැරි තරම් උපණ්ඩ දුස්සදානේන මෝදාමි අකුතෝ බයෝ එතකොට මේ 33 වතාවක් සක්දේව් රජ පදවිය 77 වතාවක් සක්විති රජ පදවිය ප්‍රදේශ රාජ්‍යත්වයන්ට පැමිණි වාර ගන්න කියලා නිම කරන්න බෑ මෙතරම් සම්පත්තියක් ලැබෙන්න හේතුණු පින්කම මොකක්ද අර වස්ත්‍ර කැබැල්ලක් සිවුරට අවශ්‍ය ප්‍රමාණයෙන් වස්ත්‍ර භාගයක් පූජා කරගත් පින්කම එහෙමනම් මොනතරම් බල සම්පන්න පින්කමක් වෙලා තියෙනවද
උපද්ද දුස්ස දානේන මෝදාමි අකුතෝ බයෝ සංසාර ගමනේ මම කිසිම බයක් නැතිව ඊතාම සතුටින් සංසාර ගමනේ ගමන් කළා කියලා මේ තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා හේතුව මොකක්ද උපද්ද දුස්ස දානේන සිවුරු කැබල්ලක් පූජා කරපු පින්කමින් සත සහස්සිතෝ කප්පේ යන් දාන මද දින් තදා දුග්ගතින් නාභිජානාමි අඩ්ඩ දුස්සසිදම් කලං පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පටන් කාලයේ පටන් ගෞතම බුද්ධ ශාසනයේ දක්වා කාලය මහා කල්ප ලක්ෂයයි ඒ මහා කල්ප ලක්ෂයේ පුරාවටම කිසිම කාලයක සතර අපායක් නම් දැක්කේ නැහැ दिव्य लोक मनुष्य लोक दिगति उत्पत्ति लगुआ किसी में बयाक सकक ने तो इताम सतुटिन संसार गमन गमन करा हेतु मखक्द उपंड दुस्सदानी अर वस्त्र कबल्ला पूजा कर गतिंकम इच्छमानो अहं अज्ज सकाननं सपब्बतं कोहम दुस्से हिचादेयं अड्ड दुस्सासिदं फलं මේ අවසාන ආත්ම භාවයේ මට ලැබිලා තියෙන වස්ත්‍ර ප්‍රමාණය මේ වනාන්තර සහිත කඳු සහිත ප්‍රදේශයේ මුණත් වහන්න පුළුවන් එතරම් කොමු පිළිමට ලැබිලා තියෙනවා කියලා පැහැදිලි කරනවා මේ සානුනාස. එහෙමනම් කල්පනා කරන්න එදා සිවුරට අවශ්‍ය වස්ත්‍ර ප්‍රමාණය භාග්‍යයි පූජා කරේ මේ අවසාන ආත්ම භාවයේදීත් පින්නතුනේ ඒ ප්‍රදේශයේම වනාන්තර කඳු සහිත ප්‍රදේශයේම උනත් වහන්න තරම් වස්ත්‍ර ලැබිලා තියෙනවා මේක තමයි පින්නතුනි පින්කම්බල තියෙන ආශ්චර්යය එතකොට අවසානයේදී පැහැදිලි කරනවා කිලේසා ජහපිතා මයිහම් භවා සබ්බේ සමූහතා නාගෝව බන්දනං චෙත්වා විහරාමි අනාසව මේ අවසාන ආත්ම භාවයේ මට පෙර කරපු පිනෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණා උතුම් බුද්ධ ශාසනයක් සම්මුඛ වුණා ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඒ ආකාරයෙන් පිළිපැදීම තුළ මම මගේ సంతානේ සියලුම කෙලෙස් නසා දැමුවා කියලා තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා භවා සබ්බේ සමූහතා සියලුම භවයන් මුළු නිපුටා දැමුවා කාම භව රූප භව අරූප භව ආදී මේ භවයන් වල නැවත ඉපදීමක් නැහැ නාගෝව බන්දනං චෙත්වා විහරාමි අනාසවෝ අද හරියට මහා හස්තියෙක් බැමි වලින් බැඳලා හිටපු මහා හස්තියෙක් බැමි වලින් නිදහස් වෙලා නිදහසේ වාසය කරනවා වගේ ආශ්‍රවයන් රහිතව නිදහසේ වාසය කරනවා කියලා මේ තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා स्वागतं वत मी आसी बुद्धसेट्टस्स संतिके तिस्सो विद्या सच्चिकता कथं बुद्धस्स शासनं गौतम बुद्धरजानन वहन्सेगे समीपेट पैमिनीम मे बुद्ध शासनीट ऐतुलत् वीम मट यहपतक्मै गेन दुन्ने ए ऐतुलत् वीम तुल उतुम ज्ञानयन् उपदवा गत्ता त्रिविद्या धर्म आसवाक्षेकर ज्ञाने पूर्व निवासानुस्मृति ज्ञाने दिव्य चक्षुर विज्ञाने किन त्रिविद्या धर्म्यन् मम साक्षात् करा किल मिथिरुन्नहंसे पहमिलि करम पटिसंभिदा चतस्सोच विमोक्कः पिचाट्टि मे जल विज्ञा साच्चे कथा कथं बुद्धस्स शासनं एवितरक् नेवे सिवो पिलिसिंबिया ज्ञानयन् साक्षात् कला एवगेम අෂ්ට සමාපatti සාක්ෂාත් කරා චල විඤ්ඤා සච්ච කතා ඒ විතරක් නෙවෙයි ෂට් අභිඥා ධර්මයන් සාක්ෂාත් කළා කතම් බුද්ධස්ස ශාසනං බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒ විදිහටම මම සාක්ෂාත් කළා කියලා පඬ දුස්සදායක තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා බලන්න පින්නතනි මේ උපඩ දුස්සදායක තහතන් වහන්සේගේ චරිතාපදාන කතාව ගාතහා කිහිපයකින්ම සංග්‍රහිත වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේදා මේ පශ්චිම ජනයා කෙරෙහි කරුණාවෙන් යුතුව මේ පශ්චිම ජනයා පින්කම් වල තියෙන වටිනාකම මහානුභාව සම්පන්න බව දැනගන්නට ඕනි කියන අදහසින්
තමන් වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්ති මෙසේ ගාථා වලට නංවලා තියෙන. ඉතින් පින්වත්නි මේ දේශනාව මේ උපද්ද දුස්ස දායක තෙරුන් වහන්සේගේ චරිතාපදාන කතාව අපිට අහගෙන ඉන්නකොට අපිටත් තේරෙනවා මොන තරම් මේ පින්කම් වල ආනිසංස අපිට සංසාරේ ලැබෙනවාද කියලා. සුජාත රහතන් වහන්සේට එදා සිවුරකට අවශ්‍ය වස්ත්‍ර ප්‍රමාණයෙන් අඩක් පූජා කරගත්තා. ඒ තුලින් සක්දේව රජ පදවිය 33 වතාවක් ලැබිලා සක්විති රජ පදවිය 77 වතාවක් ලැබිලා ප්‍රමාණ කරන්න බැරි තරම් ප්‍රදේශ රාජ්‍යත්වයේ ලැබිලා කිසිම දායක සතර අපායක උපදින්නේ නැතුව වස්ත්‍ර වරින් කිසිම දායක අගකි ගයක් නැතුව අවසාන ආත්ම භාවයේදී මේ පින්කමෙන් මෙත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා බුද්ධ ශාසනයේ සාක්ෂාත් කළ යුතු සියලුම ධර්ම සාක්ෂාත් කරන්නට උන්වහන්සේට අවස්ථාව ලැබුණා කියලා කියන්නේ ඒ කරගත්තු පින්කම මොනතරම් මහානුභාව සම්පන්න වෙලා තියෙනවද පින්නතේ. එහෙමනම් කල්පනා කරලා බලන්න අද දවසේදී මේ පින්වත් පිරිස සිද්ධ කරන්න යෙදුණු මේ පින්කම පින්වත් පිරිස මේ කටාන ගංගාරාම භවනා මධ්‍යස්ථාන ස්වාමින් වහන්සේලාට වස් ආරාධනා කරලා වස්තුම් මාස උපස්ථාන කරගෙන අවසානයේදී මේ කටින චීවරයක් පූජා කරගන්න යෙදුණු අවස්ථාව මහා සංඝරත්නේ අරමුණු කරගෙන විශේෂයෙන්ම මේ සඳහා දායකත්වයේ දක්වපු පිරිස සතුට සන්තෝෂයට පත් වෙන්නට ඕනි බලන්න. දැන් අද දවසේදී මේ චීවරයක් සම්පූර්ණ චීවරයක් සකස් කරගෙන එහි වැඩ නිම කරලා මහා සංඝරත්නේ වෙනුවෙනුයි පූජා කරන්න යෙදුණි. එතකොට පින්නතිනි උපද්ද දුස්සදායක තෙරුන් වහන්සේදා පූජා කරේ සම්පූර්ණ වස්ත්‍රයක් නෙවෙයි, වස්ත්‍රයකට අවශ්‍ය සිවුරු ප්‍රමාණින් භාගයක්. එදා උපද්ද දුස්සදායක තෙරුන් වහන්සේ පූජා කරගත්තේ වස්ත්‍ර කැබැල්ල මහා සංඝරත්නයට නෙවෙයි, එක ස්වාමින් වහන්සේ නමකට. එහෙමනම් එක ස්වාමින් වහන්සේ නමකට වස්ත්‍ර කැබැල්ලක් පූජා කරගෙන සංසාරේ අරතරම් ආනිසංස ලැබුණා නම් අද මේ සම්පූර්ණ චීවරයක්ම සකස් කරලා වැඩ නිම කරලා ඒ චීවරේ මහා සංඝරත්නයටම පූජා කරා නම් මොනතරම් සංසාරේ ආනිසංස ලැබෙනවද? මහා සංඝරත්නය කියනකොට එක ස්වාමින් වහන්සේ නමක් දෙනමක් නෙවෙයි, සියලුම රහතන් වහන්සේලා, අනාගාමින් වහන්සේලා, සකදාගාමින් වහන්සේලා, සෝවාන් උතුමන් වහන්සේලා, ඒ වගේම ධ්‍යානලාභී ස්වාමින් වහන්සේලා, විදර්ශනා ඥානලාභී ස්වාමින් වහන්සේලා, ඉර්ධිලාභී ස්වාමින් වහන්සේලා, කල්යාණ ප්‍රතග්ජන ස්වාමින් වහන්සේලා, මේ සියලුම දෙනාමයිති. එහෙමනම් අද දවසේදී මේ චීවරේ පූජා වුණේ මහා සංඝරත්නයට. අනික මේක කටින චීවර නාමයෙන් පූජා වුණු සිවුරක්. එහෙමනම් පින්නතුනි උපද්ද දුස්ස දායක තෙරුන් වහන්සේට වස්ත්‍ර කැබැල්ලක් පූජා කරලා කල්ප ලක්ෂයක් යනකන් සංසාරේ සතර අපායක් නොදක සක්දේව රජ පදවිය 33 වතාවක් ලැබලා සක්විති රජ පදවිය 77 වතාවක් ලැබලා ප්‍රදේශ රාජ්‍යත්වයට පැමිණි වාර ගන්න කියන්න බැරි තරම් මේ විදිහේ ආනිසංස ලැබිලා අවසානයේදී ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබිලා බුද්ධ ශාසනයේ උසස් ඥානයන් උපදවාගෙන සව් කෙලසුන් නසාගෙන නිවනින් සැනසෙන්න භාග්‍ය ලැබුණා නම් අද දවසේදී මේ මහා දුර්ලභ පින්කමක් වශයෙන් මේ කටින චීවර පූජාව මහා සංඝරත්නයට කරගත්තු පින්නතුන්ට, පූජා කරගත්තු පින්නතුන්ට සංසාරේ මොනතරම් ආනිසංස ලැබෙයිද? ඒ නිසා තමයි පින්නතුනි මේ කඨින චීවර පූජා පින්කම කියලා කියන්නේ මහානුභාව සම්පන්න පින්කමක් කියලා කියන්නේ. ඊට දායකත්වයේ මූලිකත්වයේ ගත්ව අපේ ශාන්තිරත්න මහත්මයා, එම භාර්යාව වෛද්‍ය සුමනා මහත්මියතුළු පවුලේ අය, ඒ වගේම තිලකරත්න මහත්මයාතුළු පවුලේ පිරිස මේ හැම දිනාටම නිවන් දක්නා ජාති දක්වාම සංසාර ගමන සැපවත් කරගෙන කිසිම දායක සතර අපාය උත්පත්තියක් නොලබාගෙන දිව්‍ය මනුෂ්‍ය දෙගතියේ සැප සම්පත් වින්දනය කරගෙන උතුම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන
සව් කෙලෙසුන් නසා උතුම් නිවනින් සැනසෙන්නට පවා හේතුපකාර වන මහානුභව සම්පන්න මහේශාක්‍ය පින්කමකෝයි අද අපි මේ සිද්ධ කරගත්තේ කියලා හැම දිනාටම සතුට සන්තෝෂයට පත් වෙන්න පුළුවන්. වෙන මාසවලදී සිවුරු පූජා කරනවා කරන්න පුළුවන්. නමුත් මේ කටින චීවරයක් එහෙම පූජා කරන්න බෑ. දවස් 29ක් වැනි සීමිත කාල පරාසයක තමයි පින්නතුනි එක දවසක මේ චීවරේ පූජා කරන්න ලැබෙන්නේ. වෙන කිසිම චීවර පූජාවකින් පින්වතුනි ස්වාමින් වහන්සේලාට ආනිසංස ලැබෙන්නේ නැහැ. නමුත් කටින චීවර පූජාව නිසා ස්වාමින් වහන්සේලාට ශික්ෂාපද ගණනාවකින්ම නිදහසක් ලැබෙනවා. එහෙම පින්කමක් මේ බුද්ධ ශාසනයේ වෙන ඇත්තේ නැහැ පින්නතුනි. එනිසා මේ කටින පින්කම කියලා කියන්නේ දායක පාර්ශවයට වගේම ප්‍රතිග්‍රාහක ස්වාමින් වහන්සේලාටත් ආනිසංස ලැබෙන මහානුභව සම්පන්න පින්කමක්. එනිසා මේ පින්කමට මූලිකත්වයේ ගත්තු චීවරේ පූජා කරපු පින්වත් පිරිසට වගේම කටින පින්කම වෙනුවෙනුයි අපි මේ සිද්ධ කරන්න කියලා යම් කිසි කෙනෙක් මිදුලක් අතු ගෑවා නම් දානීයට සම්බන්ධ වුණා නම් ඒ වගේම සෙනසුන පිළිසකර කිරීම ආදී කටයුතු සිද්ධ කරා නම් ඒ වගේම මේ පින්කම දැකබලා සතුටු වුණා නම් අන්නේ පින්නතුන්ටත් වෙනදාට වඩා ආනිසංස ලැබෙන මහා පුණ්‍ය සමුදායක් පුණ්‍ය සිතවිලි සමුදායකොයි සන්තානි පහළ වෙන්නේ. වෙනදාට වඩා පින්නතුන්ට ආනිසංස ලැබෙනවා. බලවත් පුණ්‍ය සිතවිලි පහළ වෙන්නේ. එනිසා මේ පින්කමට සුළුවෙන් නමුත් උදව්පකාර කරපු ධනයෙන් ශ්‍රමයෙන් එවැගේම තමන්ගේ කාලයෙන් උදව්පකාර කරපු හැම දෙනාම සතුට සන්තෝෂයට පත් වෙන්න අපි මේ සිද්ධ කරේ කටින පින්කම වෙනුවෙනුයි. ඒ නිසා තමනුත් මේ කටින පින්කමේ දායකයන් එවැගේම මේ කටින පින්කමේ හිමිකරුවන් කියන මේ සිතවිල්ල කවුරුත් ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන්ම පින්වත් පිරිසට මේ විදිහේ පින්කමක් කරගන්න අවස්ථාව ලැබුණේ වස් සමාදන් වුණු ස්වාමින් වහන්සේලා නිසායි. අපේ පූජනීය පස්සර පදමසිරි ස්වාමින් වහන්සේ එවැගේම අපේ රඹුක්කන ධම්මාවංශ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නේ වස් වාසය කරලා වස් ශික්ෂා පදේ හොඳින් ආරක්ෂා කරගත්තු නිසා මේ අවස්ථාව පිරිසට ලැබුණා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාටත් මහා සංඝරත්නයටත් මේ උතුම් පුණ්‍ය ධර්ම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැරසේවා. ධර්මඥාන විනයඥාන භාවනාඥාන දියුණු වේවා. ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානවලින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියක සේම හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. දිව්‍යතා මණ්ඩලයක් මේ පින් දැක බලා ගනිත්වා සතුටින් සාදරයෙන් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුම ආරක්ෂා කරත්වා කියන ආරාධනාවෙන් යුතුව අපි ගාථා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. හොඳයි, මේ සිද්ධ කරගත්තු පින්කම අප හැම දිනාටම නිවන් දක්නා ජාති දක්වාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේම ඇසුර අනුග්‍රහය ලැබී කිසිදු කාලයක අසත්පුරුෂ ශාස්ත්‍රයක් අපිට නොලැබී පිරිසිදු ධර්මයෙන් ශ්‍රවණය කරන්න ලැබිලා පිරිසිදු ධර්මයෙන් අනුගමනය කරන්න ලැබිලා මේ සංසාර දුකින් නිදහස් වීම සඳහාම මේ උතුම් පින්කම එකාන්තයෙන්ම හේතුපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ පමුඤ්චතු මාගේ මේ පුණ්‍ය ධර්මය
මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 හොඳයි සෑම සියලු දෙනාටම ආශිර්වාද කරනවා විශේෂයෙන්ම 2022 වර්ෂයේ වස් අවසාන පින්කමට සහ සම්බන්ධ වූ පිරිසට කටින පින්කම සිද්ධ කරගත්තු පිරිසට නොඑක ආකාරයෙන් දායකකාර කරපු පිරිසට නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා කියලා අදහසින් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි සුඛී සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදිතා කමාමි කමිතබ්බ සුඛී හෝතු නිබ්බාන පච්චේ